හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ උතුම් ධර්මානුශාසනාවත් එක්ක එකතු වෙන්නේ. පින්වතුනි බණ ඇසීම කියන්නේ නිවන් දොරටුවක්. ඒ නිසා අද මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැම දිනාටමත් ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධයේ පිණිසම නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද මේ ධර්මානුශාසනාවෙන් අපි ඔබට මේ භයානක සංසාර ගමනේ මේ සංසාරික බැඳීම් වල තියෙන භයානකකම ඒ වගේම මේ සසර ගමනේ අපි නොදන්න සමහර වෙලාවට අපේ ඥාතීන් අම්මා තාත්තා වෙන්න පුළුවන් සහෝදරවරු වෙන්න පුළුවන් පෙර සසරේ දෙමාපියෝ වෙච්ච අය වෙන්න පුළුවන් මේ සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් යන මේ භයානක ගමන තුල අපිට නොසිතන විදිහට අපේ ජීවිතත් එක්ක මුණ ගැහෙන ආකාර සමහර වෙලාවට අපි දන්නේ නැහැ. ගෙදරට සතෙක් විදිහට එන්න පුළුවන්. සමහර ලාවට වෙනත් බලවේගයක් විදිහට බැඳිලා ඉන්න පුළුවන්. සමහර වෙලාවට ඔබව ආදරෙන් හදාගන්න කන්න බොන්න දීලා තියාගන්න සතා සංසාරික ඥාති සම්බන්ධයක් තුල බැඳිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. මේ එහෙම සංසාර ගමන. පිංගතුණී අපි කවුරුත් දන්නවා මේ බුද්ධ ශාසනයේ තතිය ශ්‍රාවකයන් වහන්සේ සැරියුත් මුගලන් දෙනමට අමතරව මේ බුද්ධ ශාසනය තුල තතිය ශ්‍රාවකයන් වහන්සේ හැටියට හැඳින්වුවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ දූතාංග ධාරී භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රම කෙනා. බුදුරජාණන් වහන්සේ වගේම පෙනුමක් තිබුණා. උන්වහන්සේට මහා පුරුෂ ලක්ෂණ හතක් තිබිලා තියෙනවා. ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 32ක් පිහිටලා තිබුණා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඈතින් වඩිද්දී සමහර අය රැවටිලා තියෙනවා අන්න බුදුරජාණන් වහන්සේ වඩිනවා. අන්න බුදුහාමුදුරු වඩිනවා කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ රූපේට පෙනුමට ඈතදී මිනිස්සු රැවටෙනවා. මේක දැනගත්ත මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න නගරවල ඒ ප්‍රදේශවල උන්වහන්සේ වැඩිපුර වැඩ හිටියේ නැහැ. මිනිස්සු අන්න බුදුහාමුදුරුව කියලා රැවටෙනකොට ඒක බුදුහාමුදුරන්ට ගෞරවයක් වෙන්න පුළුවන්. උන්වහන්සේ එහෙම හිතලා පිප්පලී ගුහාවේ මහා වනාන්තරවල දූතාංග සමාදන් වෙලා තනියම මහා කැලෑවල්වල ජීවිතේ බොහෝ කාලයක් වැඩ සිටියා. හැබැයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවත් සමගම මේ ශාසනයේ වගකීම බාරගත්තේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. මොකද අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න වසරකට පෙරයි සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ. ඒකත් ධර්මතාවයක් හැටියට ධර්මයේ සඳහන් වෙනවා. හැම බුදු කෙනෙකුටම පෙර අගසව් දෙනම පිරිනිවන් පාන. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඊළඟට ශාසනයේ හිටියේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ තමයි ප්‍රථම ධර්ම සංගායනාවට මූලිකත්වයේ ගත්තේ. සංඝයා රැස් කරලා ධර්ම සංගායනා කරලා මේ ශාසනයේ අනාගත පැවැත්ම වෙනුවෙන් ශාසනික කටයුතු වලදී මූලිකත්වයේ දරාගෙන කටයුතු කරේ. මේ මහා කාශ්‍යප හාමුදුරුව ගැන සඳහන් වෙන දේශන ගණනාවක එක තැනක උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිලා දින 7ක් නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටියාට පස්සේ සමාපත්තියෙන් නැගිටලා මහරහතන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිද්දි යම් කිසි කෙනෙක් තුන්සිත පහදවාගෙන දානි හැන්දක් හරි පූජා කරොත් ඒ දානි ආනිසංස ඒ මොහොතේම පහළ වෙනවා. පිංගතුණී අපි දෙන දාන ආදී පින්කම් වල ආනිසංස අපට සසරේ ලැබෙනවා. හැබැයි අපිට ඕන වෙලාවටවත් අපි හිතන වෙලාවටවත් අපි කැමති වෙලාවට නෙමෙයි. ඒ කර්මයට අනුව ඒ විපාක දෙන ස්වරූපයක් තියෙනවා. සමහර ඒවා මේ ජීවිතේ මතුවලා විපාක දෙනවා ditta dhamma vedaniyai. සමහර කර්ම විපාක ඊළඟ ජීවිතේ විපාක දෙනවා උපච්ච වේදනීය කර්ම. සමහර කර්ම තියෙනවා නිවන් දකින්නකන් සසරේ විපාක දිදී යනවා.
දානේ කානිසංශ බුදුහාඳුරෝ පෙන්නවා සමහරලා සතෙකුට ආහාර ටිකක් දුන්නත් ආත්ම 100ක් පුරා ආයු වර්ණ සැප බල ප්‍රඥාදි විපාක සසරි ලබන්න පුළුවන් මේ දානවල ආනිසංශ සමහර දානාදී පින්කම් වල ආනිසංශ මෙපමණයි කියලා සීමා කරන්න බෑ හැබැයි පින්තුනි ඒ මොහොතේම දානයක් දීපු සැනින්ම විපාක ලැබෙනවා නම් එවැනි දානයක් ගැන ධර්මයේ සඳහන් වෙනවා ඒ තමයි නිරෝධ සමාපත්තියට සමවැදිලා දින 7ක් පුරා කිසිම ආහාරයක් වළඳන්නේ නැතුව සමාපත්ති සුවයෙන් වැඩ සිටිය ඒ උතුම් ආර්යයන් වහන්සේ නමකට උන්වහන්සේ සමාපත්තියේ නැගිටලා පිණ්ඩපාතේ වඩිනකොට කවුරු හරි කෙනෙක් තුන්සිත පහදවාගෙන දානි හැන්දක් හරි පූජා කළොත් අන්න ඒකේ ආනිසංස ඒ මොහොතෙම ලැබෙනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සමාපත්තියේ නැගිටලා කල්පනා කරා අද මං දිලින්දෙකුට පිහිට වෙන්න ඕනේ හසරන දුප්පත් කෙනෙකුට පිහිට වෙන්න ඕනේ කාටද මං පිහිට වෙන්නේ උන්වහන්සේ 이르දි මත් උන්වහන්සේ දිවසින් බැලුවා කාටද අද මං පිහිට වෙන්නේ උන්වහන්සේගේ දිවසට යොමු වුණා වයස කම්ම කෙනෙක් කුදු ගැහිලා හැරමිටියක් අරගෙන පාරක් පාරක් ගානේ තැටියක් අරගෙන හිඟමනේ යන බොහොම වයෝවෘද්ධ අසරණ අම්ම කෙනෙක් මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පාත්‍රය අරගෙන මේ අම්මව අරමුණු කරගෙන උන්වහන්සේ වනාන්තරයෙන් එළියට වැඩම කරලා පාරේ වඩිනකොට සක්‍ර දෙවියන්ගේ දිව්‍යාංගනාවරු පිරිසක් ඒ වෙලාවේ කල්පනා කරා අනේ අපිට පින් කරගන්න අවස්ථාව දෙවියන්ට පේනවා දෙවියන් දකිනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සමාපත්තියෙන් නැකිටලා පිණ්ඩපාතේ වඩිනවා අපිට පුළුවන් වුණොත් දානි හැන්දක් හරි බෙදන් අපිට තවත් පින් ලබන්න පුළුවන් අපිට මහා ආනිසංසයක් තව තවත් ලැබි ඒ වෙලාවේ දිව්‍ය භෝජන අරගෙන දිව්‍යාංගනාව පිරිසක් අහසින් ඇවිල්ලා මිනිස් වෙස් මවාගෙන උන්වහන්සේ වඩිනකොට පාර දෙපස හිටියා දානි බෙදන්න කාගෙන්වත් දානි බාරගත්තේ නැහැ උන්වහන්සේ පාත්‍රය අතින් වහගෙන දිව්‍යාංගනාවන්ට දානි බෙදන්න ලෑස්ති වෙනකොට උන්වහන්සේ පාත්‍රය අතින් වහගත්තා වහගෙන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා ඔය විඳින දිව්‍ය සැප සම්පත් මදි වෙලාද මේ දුප්පතෙක්ගේ පින උදුර ගන්නාවි කියලා ඒ සැනින් ඒ අය නොපෙනී අතුරුදහන් වෙලා ගියා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ දානි ටිකක් වළඳන්න යන්නේ තව කෙනෙකුට මහා ආනිසංසය දිලින්දෙකුට පිහිට වෙයි උන්වහන්සේ ප්‍රණීත ආහාරයක් හොයාගෙන යනව නෙමෙයි මෙහෙම යනකොට පේෂකාර ගමක ඒ කාලේ මිනිස්සු ඔය රෙදි වියන මිනිස්සු හිටපු පේෂකාර ගම්මානයක අර වයසක වයෝවෘද්ධ අම්මා තැටියක් අරගෙන පාරක් පාරක් ගානේ දවසම ගිහිල්ලා එක ගෙදරකින් මේ අම්මට හම්බෙලා ලුණු නැති කැඳ ටිකක් එහෙමයි දේශනාවේ තියෙන්නේ ලුණු නැති කැඳ ටිකක් ගෙදරකින් හම්බුණා කියලා සමහර වෙලාවට ඉතින් සමහර ගෙවල් වල අසරණ අයට දෙන්න දෙයක් නැති වුණහම මොනවා හරි තියෙන දෙයක් දෙනවා ඒක තමන්ට බොන්නත් බැරි දෙයක් වෙන්න පුළුවන් විසි කරන්න යන දෙයක් වෙන්න පුළුවන් කාට හරි දෙනවා ඉතින් එදා ඒ කාලේ අර වයසක අම්මට ලුණු නැති කැඳ ටිකක් හම්බෙලා තියෙනවා මේ අම්මා මේ වාජනී මේ කැඳ ටික අරගෙන පැත්තක වාඩි වෙලා අතට ගත්තා ඒ කැඳත් ලුණු නැති කැඳ ටිකක් නමුත් ඒක අතේ තියාගෙන ඉන්නකොට ඈතින් වඩින ආර්යයන් වහන්සේ නම මහා කාශ්‍යපයන් වහන්සේ උන්වහන්සේ මේ අම්මා ඉදිරියට ඇවිල්ලා මේ අම්මා ඉදිරියේ නතර වුණා මේ අම්මා අර කැඳ ටික පූජා කරන්න මැලි වුණා ඒ අම්මා හිතුවා අනේ මටත් බොන්න අමාරු මේ ලුණු නැති කැඳ ටිකක් මේ ආර්යයන් වහන්සේට මං කොහොමද මේ ටික දෙන්නේ අනේ උන්වහන්සේට කවුරු හරි ප්‍රණීත දානි ටිකක් බෙදනවනම් වටපිට බලනකොට එක ගෙදරක ඒ ළඟ හල් පහල් ගෙවල් වල මිනිස්සු ඉක්මනට දානි භාජන අරගෙන එනවා මේ අම්මට ගොඩාක් සතුටුයි තමන්ගේ කැඳ ටික පූජා කරන එකට නෙමෙයි මේ කැඳ ටික මටත් බී ගන්න බෑ මේ ආර්යයන් වහන්සේට හොඳ දානි ටිකක් හම්බෙනවනේ කියලා හැබැයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කාගෙන්වත් දානි බාරගත්තේ නැහැ බෙදන්න හදනකොටම පාත්‍රය අතින් වහගත්තා ඒ වෙලාවේ මේ වයසක අම්මට හිතුණා අනේ මේ ආර්යයන් වහන්සේ කාගෙන්වත් දානි ටිකක් බාර ගන්න නැත්තේ මට පිහිට වෙන්න වෙන්නේ නැති මට අනුකම්පා කරලා වෙන්නේ නැති අර ලුණු නැති කැඳ ටික අරගෙන
උන්වහන්සේ ළඟට ගිහිල්ලා බොහෝම වයසක කුදු ගැහිච්ච වයෝවෘද්ධ අම්මා කෙනෙක්. මේ අම්මා හිඟමනේ යන අසරණ අම්මා කෙනෙක්. අර තැටිය පෙන්නලා කිව්වා ස්වාමීනි අද දවසේම පාරක් ගානේ ඇවිදලා මෙන්න මේ කැඳ ටික විතරයි කිය මට හම්බුනේ. ඔබ වහන්සේ කැමතිනම් මම මේ ටික බෙදන්නම් කිව්වා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පාත්‍රය විවෘත කරා. අර අම්මා තමන්ගේ තැටිය තිබිච්ච තමන්ට හම්බෙච්ච කැඳ ටික පාත්‍රයට බෙදුවා. පාත්‍රයට කැඳ ටික බෙදුවට පස්සේ දන ගහලා අමාරුවෙන් වඳිනකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා මෑණියනි ඔබ මීට ආත්ම තුනකට පෙර මගේ අම්මා කීවා. ඔන්න බලන්න සංසාරේ හැටි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ආත්ම තුනකට කලින් එදා අම්මා වෙච්ච කෙනයි. ආත්ම තුනකට පස්සේ පාරක හිඟමනේ යන තැටියක් අරගෙන සමාට ගෙවල් වල ඒ ආත්මේ දරුවෝ පාරට දාලා වෙන්න පුළුවන්. ගෙදරින් එලවලා වෙන්නත් පුළුවන්. අන්ත අසරණ වෙලා පාරක් පාරක් ගාන හිඟමනේ යන අම්මා කෙනෙක් එදා. හැබැයි ඒ අම්මගේ ආත්ම තුනකට කලින් එදා පුතා වෙච්ච කෙනා මේ බුද්ධ ශාසනයේ තතිය ශ්‍රාවකයන් වහන්සේ දූතාංග ධාරීන්ගෙන් අග්‍රයි දේව් මිනිසුන්ගෙන් වන්දනා ලැබමින් එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩිනවා ඒ නගරෙම පාරක ආත්ම තුනකට කලින් අම්මා වෙච්ච කෙනා තැටියක් අරගෙන පාර හිඟමන යනවා මේ සංසාර ගමනේ තියෙන ස්වභාවය ඊළඟට පින්වතුනි බුද්ධ දේශනා අතර අපිට මුණ ගැහෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආත්ම පහකට පෙර එදා අම්මා වෙච්ච කෙනා ප්‍රේතියක් වෙලා ඇට සැකිල්ලක් වගේ මුළු ඇඟේම මස් කඩා හැලෙන ප්‍රේතියක් සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් පෙනී ඉඳලා පින් ඉල්ලපු අවස්ථාවක් පේතවත්වයේ බුද්ධ දේශනා අතර මුණ ගැහෙනවා පේතවත්ව කියලා කියන්නේ මනුස්ස ජීවිතයේ අකුසල් කරලා ප්‍රේත ලෝකෙ ඉපදිච්ච ප්‍රේතයන්ගේ ජීවිත කතා. සිය ගණනාවක් එවැනි සිදුවීම් ඉර්ධිමත් මහරහතන් වහන්සේලාට ප්‍රේතයන් දැකලා ඒ අයගෙන් විස්තර අහලා ඒ සිදුවීම් බුදුරජාණන් වහන්සේ බොහෝ වෙලාවට මුගලන් මහරහතන් වහන්සේ එවැනි ඉර්ධි බල මහරහතන් වහන්සේලා දිවසින් ඉර්ධියෙන් දැකපු ප්‍රේතයන්ගේ සිදුවීම් ගැන සඳහන් වෙන දේශන පේතවත්තු කියන ධර්ම ග්‍රන්ථය සඳහන් වෙනවා. මේකේ සඳහන් වෙනවා සාරිපුත්ත මාතා පේතවත්තු. ඔබට පොත හොයාගෙන අද පේතවත්තුව සරලව ලියවෙච්ච දහම් පොත්පත් තියෙනවා. ඒ තුලින් ඔබට කියවන්න පුළුවන්. සාරිපුත්ත මාතා පේතවත්තු කියලා තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් පිණ්ඩපාතේ වඩිනකොට පඳුරක් අස්සේ ඉඳන් ඇට සැකිල්ලක් වගේ විරූපී ප්‍රේතියක් පෙනී හිටිය. ඇඟේ වස්ත්‍රයක් නැහැ. මස් කඩා හැලෙන ඇගේ පණුව පිරිලා විශාල දුර්ගන්ධයක් හමනවා මේ ප්‍රේතියගේ ශරීරේ. සාරිපුත්ත හාමුදුරු ඉදිරියේ උන්ඩි වෙලා මේ ප්‍රේතිය පෙනී හිටියා. උන්වහන්සේ දැක්කා. හැබැයි උන්වහන්සේ දකින්නවත් එක්කම උන්වහන්සේ කල්පනා කරා මෙහෙමත් අකුසල් කරලා අකුසල විපාක ගෙවන අය ඉන්නවනේ කියලා උන්වහන්සේ මධ්‍යස්ත හිතකින් මේ දිහා බැලලා උන්වහන්සේ පාත්‍රය අරගෙන ඉදිරියට වඩිනවා. පියවර කීපයක් යන්න ඇරලා මේ ප්‍රේතිය කියනවා අනේ ස්වාමීන් යහක බලන් යන්න එපා මම ඔබ වහන්සේගේ ආත්ම පහකට පෙර අම්මා කීවා. සාරිපුත්ත හාමුදුරු නතර වෙලා බැලුවා මේ ප්‍රේතිය කියන්නේ ඇත්තද? උන්වහන්සේ දිවසින් බැලුවා ඇත්ත. ආත්ම පහකට පෙර උන්වහන්සේගේ අම්මයි. ආත්ම පහකට පස්සේ සාරිපුත්ත හාමුදුරු එතනින් පස්සේ ආත්ම පහක් ඉපදිලා රූපසාරී බැමිණියගේ දරුවෙක් හැටියට උපතිස්ස නමින් එදා ඉපදිලා ධර්මය අවබෝධ කරගෙන ධර්ම සේනාධිපතින් වහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි බුදුරජාණන් වහන්සේ ධර්ම චක්‍රයේ ඒ විදිහට පවත්වන්න පුළුවන් මේ බුද්ධ ශාසනයේ හිටපු අග්‍රම කෙනා දෙවනියා බුදුහාඳුරු ළඟට ශාසනය අගසව් දෙනමගේ ඊළඟ කෙනා. හැබැයි ආත්ම පහකට පෙර එදා අම්මා වෙච්ච කෙනා තාම ප්‍රේත ලෝකේ. සමහරලාවට ඒ ජීවිතේම මොකක් හරි අකුසලයකින් තමන් කරපු යම් යම් අකුසල් නිසා ප්‍රේත ලෝකෙට වැටිලා අවුරුදු දස දහස් ගානක් ප්‍රේත ලෝකෙම දුක් විඳිනවා වෙන්න පුළුවන්. පින්වතුනි මේ මනුස්ස ලෝකේ අපි අවුරුදු 40ක් 50ක් 60ක් උපරිම 100ක් හිටියා කියමු. හැබැයි දුගතියකට වැටුනොත්
සමහර ප්‍රේත ආත්මවල බුද්ධාංකුර ගණන් ප්‍රේත ලෝකේ ප්‍රේතය දුක් විඳිනවා. මෙපමණයි කියලා අවුරුදු 100යි 200යි 300යි 500යි කියලා අපිට අවුරුදු ගණන් ගණන් කරන්න බැරි තරම් මේ ප්‍රේත ලෝකවල ප්‍රේතයන්ගේ ආවිෂ ගැන ධර්මයේ සඳහන් වෙනවා. කල්ප 92කට පෙර රැස් කරගත් අකුසල් වලින් අපායි දුක් විඳලා බුද්ධාංකුර හතරක්ම ප්‍රේත අපායේ හිටපු ප්‍රේත පිරිසක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. තිරෝ කුඩ්ඩ කියන සූත්‍ර දේශනාව. බුද්ධාංකුර හතරක් කකුසඳ බුදුහාඳුරන්ගේ කාලෙත් ප්‍රේත ලෝකේ. කොණාගමන බුදුහාඳුර පහළ වෙන කාලෙත් මේ පිරිස ප්‍රේත ලෝකේ. කාශ්‍යප බුදුහාඳුරන්ගේ කාලෙත් ප්‍රේතය පිරිසක්. ඒ ආත්මෙම දුක් විඳිනවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ අන්තං බිම්බිසාර රජුරෝ සංසාරේ ඥාති සම්බන්ධයක් මත වේළුවනාරාමේ හදලා පූජා කරපු වෙලාවේ මුලින් පින මගහැරුණා. අවසානයේ මේ ප්‍රේතය නොඑක් විදිහට කරදර බහදා ඇති කරන්න ගත්තා. පින් ඉල්ලන් බුදුරජාණන් වහන්සේගෙන් බිම්බිසාර රජුරෝ මේ කාරණේ විමසපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ දිවසින් බලලා කිව්වා, රජතුමනි, ඔය මාලිගාවේ ශබ්ද ඇති කරන්නේ දොරවල් හොල්ලනවා, අඩි ශබ්ද ඇහෙනවා. පින් අපේක්ෂාවෙන් ඉන්න කල්ප 92කට පෙර ඥාති සම්බන්ධතා ඇති ප්‍රේත පිරිසක්, ඒ අය ගැන අනුකම්පාවෙන් දානයක් දීලා පින් දෙන්න කියෝ. රජ්ජුරෝ දින 7ක් පුරා බුද්ධ ප්‍රමුඛ සංඝයාට මහා දන් වැටක් පවත්වලා ඒ පින් අනුමෝදන් කරා කියලා සඳහන් වෙනවා. ඒ ප්‍රේත පිරිස ඒ ආත්මෙන් අත මිදුණා. එතකොට අපිට පේනවා මේ සංසාරේ දුගතියකට ප්‍රේත ලෝකයකට වැටුනොත් කොච්චර කාලේ අවුරුදු 100,000 ගණන. දැන් ඔබ හිතන්න, අපි මේ තුලින් තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි මිය පරලොව ගිය ඥාතීන්ට අපි පින් දෙනවා. ඒ පින් දුන්නා කියලා අපිට ඒ ඥාතිය හැමදාම මේ ලෝකේ සුවපත් කරලා තියන්න බෑ. ඒ පිනේ විපාක අවසන් වෙනවා සමගම ආයෙමත් පෙර තිබිච්ච තැනටම ඒ විඳපු දුක ආයෙත් මතුවෙලා ආයි සා පිපාසා දැනෙනවා. ආයිත් දුක දැනෙනවා. පිනට අනුව පහළ වෙච්ච වස්ස විමාන ඔක්කොම පින ගෙවෙනකොට අතුරුදහන් වෙලා යනවා. අපිට ඕනේ විදිහට පින් අනුමෝදන් කරලා ආත්මෙන් අතමුදවන්න බෑ. මොකද බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්න ඔය. සමහරු තමන්ගේ මිය පරලොව ගිය ඥාතීන් ගැන හරි යම් යම් විදිහට හිතනවා, අනේ අපිට පින් අනුමෝදන් කළා ඒ අයව සුගතියකට යවන්න පුළුවන් නම්, ඒ ආත්මෙන් අපිට අතමුදවන්න පුළුවන් නම්, එයාව හොඳ තැනකට යවන්න පුළුවන් නම්. පින්තුනි, තම තමන් වපුරපු දේවල් තමන් දායාද කරගෙන යන සංසාර ගමනක් මේ. අපිට ඕන විදිහට තව කෙනෙක්ගේ කර්මය වෙනස් කරලා තව අපි කැමති වෙන විදිහට තව කෙනෙක් යවන්න පුළුවන්කමක් නැහැ. හැබැයි අපි පින් අනුමෝදන් කරනකොට තාවකාලිකව ඒ ආත්මය තුල ඒ පිනෙන් අපිට යාව සැපවත් කරන්න පුළුවන්. හැබැයි ඒත් එයා පින් ගන්න කැමති නම් විතරයි. එක මේ වගේ නිකන් සරල ඔබ හිතන් අසරණ මිනිස්සෙක් ඉන්නවා. බොහොම දුප්පත් අසරණ මිනිස්සෙක් කියලා හිතන්න, ඉදා වේලවත් කන්න නැති බොහොම දුකසේ ඉන්න අසරණ මිනිස්සෙක් ඉන්නවා. දැන් ඔබට පුළුවන් මෙයා ගැන අනුකම්පාවෙන් එයාට උදව්වක් කරලා කෑම බීම ආහාර පාන, අපි හිතමු ඔබ ලොකු මුදලක් දුන්නා කියලා. සාමාන්‍යයෙන් අපි නිකන් ලොකු මුදලක් හිතමු, ඔබ රුපියල් 25,000ක් විතර පරිත්‍යාග කරනවා මේ අයට. එතකොට ඒ මුදලෙන් ඔබ හිතන්නේ ඒ පුද්ගලයාට මුළු ජීවිත කාලෙම සුවපත් වෙන්න පුළුවත් බෑ. හොඳ ඇඳුම් ටිකක් ගත්තා කියලා හිතමු. රුපියල් 4,500ක් වියදම් කළා ගෙදර දරුවන්ටයි දෙතුන් දෙනෙකුට හොඳ ඇඳුමක් දෙකක් ගත්තා. ඊළඟට ගෙදර කෑම බීම ටිකක් ගෙනල්ලා හොඳට උයාගෙන කෑවා. දැන් ඔන්න ගෙදරක පවුලක් නම් හොඳට කාලා බීලා මාසයක් හිටියා කියලා හිතන්, අර සල්ලි ටික ඉවර වෙනකන් තුන් වේලම කාලා හොඳට කාලා ඇඳලා තමන්ගේ මූලික ලෙඩක් දුකක් තිබ්බනම් බේත් ටික ගන්න විදිහක් නැතුව තිබුණා නම් බේත් ටික ගත්තා. එතකොට මේ විදිහට ගෙදර තියෙන මොනවා හරි අර මූලික ප්‍රශ්න ටික විසඳගෙන අර මුදල අවසන් වෙනකල් ඒ ප්‍රශ්න පීඩාවලින් මිදිලා ටික දවසක් ඉන්න පුළුවන්, මාසයක් විතර හොඳට ඉදි. අර සල්ලි නැති වෙනකොට ආයිත් පෙර තිබ්බ තැන්ට වැටෙනවා. ආයිත් කුසගින්න දැනෙනවා. ආයිත් ලෙඩ රෝග වලට බෙහෙතක් ගන්න විදිහක් නැතුව ආයිත් අසරණ වෙනවා. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. ඒ වගේ තමයි අපි පින් දහම් කරලා අපේ මිය පරලොව ගිය ඥාතීන් සිහිපත් කරලා අපි පින් දෙනවා. අපි හිතමු ඔබ ඔබේ මිය ගිය ඥාතියෙක් වෙනුවෙන් ලොකු පින්කමක් කරලා සාංගික දානයක් දීලා ගෙදර ලොකු පින්කමක් කරලා
ඒ පින අනුමෝදන් කරනවා. ඒ පිනේ විපාක ඒ ඥාතිය අනුමෝදන් වෙන්න කැමති නම්. සමහර ප්‍රේතයෝ ඉන්නවා පින් ගන්න කැමති නැහැ. දැන් අපි හිතමු අර අසරණ මිනිස්සයාට සල්ලි දෙන්න යනකොට සමහරව ඉන්නවනේ කොච්චර දුප්පත් උනත් දිලිඳු උනත් සමහර අය හරි මාන්නක්කාරයි. කන්න නැතුව මැරුණත් අනුන්ගෙන් ඕනේ නැහැ. අන්න එහෙම හිතන අයත් ඉන්නවා. අපේ ප්‍රශ්න අපි විසඳ ගන්නම්. උඹලගේ සල්ලි අපිට ඕනේ නැහැ. කන්න නැතුව මැරලා වැටුණත් අපි අනුන්ගෙන් අතපාන්නේ නැහැ. එතකොට මේ වගේ හිතාගෙන හිටපු කෙනෙක් නම් කවුරු හරි සල්ලි දෙන්න ලෑස්තිනු නැහැ අපිට එපා කියනවා. අන්න ඒ වගේ ප්‍රේතයෝ උනත් ඉන්නවා පින් ගන්න කැමති නැහැ. එහෙම වෙන්න එක හේතුවක් තියෙනවා. පින් ගන්න කැමති නැති ජීවත් වෙලා ඉන්නේ නැද්දි පිනට ගරහා කරලා කවුරු හරි කරන පින්කම් කඩාකප්පල් කරලා අනුන්ගේ පින්කම් වලට අකුල් හෙලලා එවැනි අකුසල් කරගත් අය ධර්මයේ සඳහන් වෙනවා ප්‍රේත ආත්මවල ඉපදුනත් උපදින්නේ පින් ගන්න බැරි ප්‍රේත කොට්ටාසවල. පින්තුනි බුද්ධ දේශනාවල ප්‍රේත කණ්ඩායම් ගණනාවක් ප්‍රේත ආත්ම කුප්පිපාසිත පාංසු පිසාච කුණුපාස ගූත ඛාදක කියලා ඉන්න අසූචි ආහාර කරගන්න ප්‍රේතයෝ. එතකොට නිජ්ජාම තණ්හික කියලා ප්‍රේත කොටස් ඉන්නවා. මේ වගේ ප්‍රේත කොටස් ගණනාවක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඔය අතර පින් ගන්න පුළුවන් පරදත්තූප ප්‍රේත කොට්ටාසික හරි උපදින්නේ ඒකත් එතනත් පෙර පින් ටිකක් හරි තියෙන්න ඕනේ. අනුන්ගේ පින්කම් කඩාකප්පල් කරලා නැති පින්කම් වලට ගරහා කරලා නැති කෙනෙක් කරන පිනක් දිහා තමන් පින් කරන්න ලෝභ වුණත් අනේ හොඳයි කියලා හිතෙන් හරි හිතලා අන්න ඒ වැනි අය තමයි ප්‍රේත ලෝකවල අනුන්ගෙන් පිනක් හරි ගන්න පුළුවන් පින් අනුමෝදන් වෙන්න පුළුවන් තැනක හරි උපදින්. දැන් අපි පින්කම් කරලා පින් දෙනවා. අනේ අපේ ඥාතිය අසවල් කෙනා මේ පින් අරගෙන පරලෝ ජීවිතේ සැපවත් වේවා සුවපත් වේවා සංසාර දුකින් අත මිදේවා කියලා අපි පින් දෙනවා. එතකොට ඒ අය ඒ පින සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා. කොහේ හිටියත් ආයි මේ එතනටම ඇවිල්ලා ළඟට ඇවිල්ලා එතනින් අරගෙන යනවා නෙමෙයි. කොහේ හිටියත් අපි හිතෙන් අරමුණු කරනකොට ඒ අයට ඒ පින් ගන්න පුළුවන් අරමුණු වෙනවා. මං වෙනුවෙන් කරන පින්කමක් කියලා සතුටෙන් ඒ අය පින් අනුමෝදන් වෙනකොට අන්නේ පිනේ තියෙන ප්‍රබල භාවය මත කුසගින්න හිටියානම් ආහාර පාන පහළ වෙනවා. වස්ත්‍ර නැතුව හිටපු ප්‍රේත කොට්ටාසයකන වස්ත්‍ර පහළ වෙනවා. විමාන පහළ වෙනවා. පැම් පොකුණු පහළ වෙනවා. සා පිපාසා සංසිදෙනවා. හැබැයි අර පිනේ විපාක තියෙන තාක්කල් විතරයි. සමහර වෙලාවට මාසයක් මාස දෙකක් මාස 3-4ක් අවුරුද්දක් වෙන්න පුළුවන් පිනේ ප්‍රබලතාවයේ මත බොහෝ සැපසේ අර ප්‍රේතාත්මේ ඉන්නවා. සමහරු පින් අනුමෝදන් වෙන ප්‍රේතයෝ දෙවිවරු වගේ සැප විඳිනවා බලවත් පින් අනුමෝදන් වෙන ප්‍රේත කොට්ටාස. හැබැයි අර පින ගෙවිලා ගෙවිලා අවසන් වෙනකොට පිනේ විපාක අවසන් වෙනකොට ආයෙමත් අර වස්ස අතුරුදහන් වෙලා යනවා. ආහාර පාන අවසන් වෙනවා. ආයම සාපිපාසාව දුක දැනෙන්න පටන් ගන්න. පින්තුනේ ඒ නිසා මිය පරලවගේ ඥාතීන් වෙනුවෙන් එදා පින්කම් කරාන ඔය ඇති කියලා හිතන්න එපා. ඔබට පුළුවන් හැම වෙලාවෙම වුන් සිහිපත් කරලා පුළුවන් උපරිමයෙන් පින්කම් කරන්න. මොකද ඔබේ මිය පරලවගේ ඥාතීන්ට ඔබ ඉන්නකන් තමයි ওই පින්කම් කෙරෙන්නේ. පරම්පරා දෙක තුනක් යනකොට ඊය අය සිහි කරන්නවත් කෙනෙක් නැති වෙනවා. දැන් බලන්න අර සාරිපුත්ත හාමුදුරන්ගේ ආත්ම පහකට පෙර අම්මා සමහර වෙලාවට ඒ ජීවිතේ එදා ඒ දරුවෝ එදා හිටපු ඒ ඥාති ඒ අය ජීවත් වෙලා ඉන්න කාලේ ඒ අම්මා තාත්තා වෙනුවෙන් ඒ කාලේ පින්කම් කරන්නත් ඇති. හැබැයි ඒ අයගේ ඒ අය මිය පරලව ගිහිල්ලා පරම්පරාවක් දෙකක් යනකොට මැරිච්ච ආත්තලා මුත්තලා පරම්පරා දෙක තුනකට එහා ඊට පස්සේ අය දැන් ඔබම හිතන්න ඔබ ගෙවල් වල පින්කම් කරලා පින් දෙනකොට අපි නිකන් ප්‍රායෝගික ඇත්තම தත්ත්ව හිතන් අපි පින් දෙනකොට කොලේක හරි ලියලා මෙන්න මේ අය වෙනුවෙන් පින් අනුමෝදන් කරන්න කියලා නමක් හරි ඔබ ලියන්නේ ඔබේ ජීවිතේ ආසන්න කාලේ මිය පරලව ගිය කීප දෙනෙක් ගැන විතරයි. සමහර වෙලාවට ඔබේ අම්මා තාත්තා මිය පරලව ගිහිල්ලා නම් අන්න අම්මා තාත්තා ජීවිතේට ගොඩක් ළඟින් හිටපු නිසා ඒ අය මතක් වෙනවා. ආච්චි සීයා ඔබව හදාගෙන පුංචි කාලේ ඉඳන් ඔබ දන්න කාලේ ඔබේ ජීවිතේට යම් පිටුවහලක් වෙච්ච උපකාර කරපු ඔබ දන්න කාලේ මිය පරලව ගියා නම් අන්න ඒ අයවත් මතක් වෙනවා.
මේ අවුරුදු 7ක් 8ක් 10ක් 15ක් 20ක් කොයි වගේ සීමිත කාල පරාසයක් තුල මිය පරලව ගිය ඥාතීන් කීප දෙනෙක්ගේ නම් තමයි මතක් වෙන්නේ. එතනින් එහා ඔබට ඔබ දන්නවද ඔබේ අත්තා මුත්තා කිත්තා පනත්තා ඔහොම තියෙනවනේ පරම්පරා ගණන්. දන්නෙත් නෑ අපි නමක්වත් දන්නේ නෑ. එහෙමයි හිටියද කියලා දන්නෙත් නෑ. කවදාවත් මතක් වෙන්නෙත් නෑ අපිට. ඒ නිසා මතක තියාගන්න ජීවත් වෙලා ඉන්නකොට පුළුවන් තරම් පින් කරගන්න කුසල් වඩා ගන්න මැරුණට පස්සේ අනුන්ගේ පිනෙන් යැපෙන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න එපා. මොකද සමහර අය හිතාගෙන ඉන්නවා අපිට එහෙම අම්මලා හම්බෙලා තියෙනවා. අපි ධර්ම දේශනා කරද්දී රට පුරා නුයි ගම්මානවල යනකොට සමහර අය ඉතින් බොහොම ඒ අය දන්නේ නැති නිසා ඒ අය කියනවා අනේ ඉතින් අපේ දරුවෝ අපි මැරුණට පස්සේ අපිට ඉතින් පින්කම් කරලා අපිට පින් දෙන්නේ නැත. මැරිලා දරුවන්ගේ පිනක් ගන්න බලාගෙන ඉන්නවා. මේ තාම මනුස්ස ලෝකේ. තාම මිනිස්සෙක් හැටියට හොඳට හිත වඩන්න පුළුවන්, බණ අහන්න පුළුවන්, පින් කරන්න පුළුවන්, කුසල් වඩන්න පුළුවන්. හැබැයි හිතාගෙන ඉන්නේ මැරිලා අනුන්ගෙන් පින් ගන්න තැනකට ගිහිල්ලා දරුවෝ දෙන පින ගන්න. බලන්න කොච්චර වැරදි මිත්‍යා දෘෂ්ටික මානසිකත්වයක් තුලද ජීවත් වෙන්නේ කියලා. නමට බෞද්ධ වුණත් ඔය වගේ අදහස් ආකල්ප ඇති අය බොහෝ අය ඉන්නවා. ඒ නිසා පින්වතුනි මැරුණට පස්සේ අපි දන්නවද සමහර මේ පෘථග්ජන ජීවිතයේ භයානකම මරණාසන්න මොහොතේ නිරේගාමි අකුසලයක් මතුවෙන්න පුළුවන්. අපි කැමති විදිහට යන සංසාර ගමනක් නෙමෙයි මේ. අනාත්මයි. ආත්මික ස්වභාවයක් තිබුණා නම් මම මෙන්න මෙතන උපදිනවා මම මෙහි යනවා කියලා මගේ ජීවිතේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා අපිට ඕන විදිහට පාලනය කරගන්න තිබුණා ආත්මික ස්වභාවයක් තිබ්බන. නමුත් මේ විශ්ව ධර්මතාවයේ ලෝක ධර්මතාවයේ අනාත්මයි අනිච්චයි දුක්ඛයි අනාත්මයි යමක් අනිත්‍යද යන් නිච්ඡං තන් දුක්ඛං ඒක ඒකාන්තෙන් දුකක් යමක් අනිත්‍යද දුකයිද තදනත් තයික අනාත්මයි මෙන්න මේ ත්‍රිලක්ෂණේ ලෝකේ පුරා මේ හැම දෙයක් තුලම පවතින මේ ධර්මතාවය ඒ නිසා අපිට ඕන විදිහට අපි කැමැත්තෙන් යන ගමනක් නෙමෙයි කැමති වුණත් අකමැති වුණත් කර්මෙන් භව පච්චයා ජාති විපාක පිණිස කර්මයේ සකස් වෙන්නේ යම්සේද කර්මෙන් තමයි එතනට ඇදිලා යන්නේ කර්මෙන් තමයි සත්‍යාව උප්පත්තිය කරා අරගෙන යන්නේ සමහර වෙලාවට කර්මය මරණින් මත්තේ තිරිසං අපායකට ඇදගෙන යනවා. പ്രേත ලෝකයක උපද්ද වෙනවා. යකෙක් යක්ෂණියක් වෙලා ඉපදෙන්නත් පුළුවන්. කොහේ හරි මව කුසක එහෙම ඇදිලා යන්නත් පුළුවන්. බිත්තරයක් අස්සට තෙත් පරිසරයක බුදුරජාණන් වහන්සේ පෙන්වූ සංසාර ගමන කෙලෙස් සහිතව යන පෘථග්ජන සංසාර ගමන සතර අපායේ මහ ගෙදර වගේ. කලාතුරකින් පිනක් මතු වුණොත් manuss ලෝකයක දිව්‍ය ලෝකයක උපදින්නත් පුළුවන් කලාතුරකින්. ඒ නිසා පින්තුනි ජීවත් වෙලා ඉන්නකොට හොඳට පින් කරගන්න කුසල් වඩා ගන්න. මරණ මංචකේ දක්වාම හිතන්න එපා අපි දැන් පරක්කු වැඩි, දැන් වයසයි, දැන් කාලේ ඉවරයි. සිහි කල්පනාව තියෙනවා නම්, කියන දේ තේරෙනවා නම් මේ බුද්ධ ශාසනය තුල මරණ මංචකේ ධර්මය අවබෝධ කරපු අය ඉන්න. ලෙඩ ඇඳට වැටිලා අපායි ගිනිදැල් පෙනිච්ච අය ධනංජානි සූත්‍රයේ සඳහන් වෙනවා ගිනිදැල් පෙනිපෙනි අපායට කර්ම හැදිච්ච අය අන්තිම මොහොතේ ධර්මී හිත පිහිටෝලා අකුසල් යටපත් කරලා කුසල් මතු කරගෙන සුගතී ඉපදිච්ච සිදුවි වීරියවන්තයෙකුට මරණ මංචකේ ධර්මය අල්ලන්න පුළුවන් ඒ නිසා අප්‍රමාදී වෙන්න දැන් බලන්න ඉදා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට අර ප්‍රේතිය පෙනී හිටියා ඇඟේ මස් කඩා හැලෙනවා පණුව පිරිච්ච ශරීරයක් වස්ත්‍රයක් නැ අනේ ස්වාමීන් යහක බලන් යන්න එපා මං ඔබ වහන්සේගේ අම්මා කීවා ආත්ම පහකට පෙත් ඒ වෙලේ සාරිපුත්ත හාඳුරු දිවසින් බලලා අහනවා ප්‍රේතිය ඔබ මොනවද මගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ වෙලේ කිව්වා අනේ ස්වාමීනි මං සා පිපාසාවේ මගේ ඇඟම දනවා කිසිම ආහාරයක් කුසගින්න නිවා ගන්න බෑ කිව්වා ඒ වෙලේ ඔබ බලන්න මේ සාරිපුත්ත මාතා පේතවත්වේ තියෙනවා මේ ප්‍රේතිය කුසගින්න නිවා ගන්න ආහාර හොයාගෙන ගියේ මොනවද කියලා ආහාර විස්තරයක් තියෙනවා සාරිපුත්ත හාඳුර අහනවා ප්‍රේතිය නුඹ මොනවද ආහාර හැටියට කුසගින්න නිවා ගන්න ස්වාමීනි
මිනී කුණු වෙලා යනකොට ගලන ඕජාව අපි උරා බොනවා කියනවා. මේ මිනිස්සු වගේ කනවා බොනවා නෙමෙයි. ප්‍රේතයෝ කියන්නේ සියුම් ශරීර තියෙන ඕන් ආග්‍රහණය කරලා ඒවා උරා බොනවා කියනවා. කුසගින්න නිවා ගන්න. කාන්තාවන්ගේ පිරිමින්ගේ ශරීර වලින් ගලන අසූචි වර්ග දහඩිය මුත්‍රා අසූචි ඒවා ආග්‍රහණය කරනවා කියන කුසගින්න නිවා ගන්න. ඊළඟට සේම් සොටු කෙල අපි මේවා උරා බොනවා කියනවා කුසගින්න නිවා ගන්න. ඒ ස්වාමිනී කුසගින්න නිවෙන්නේ නැහැ කියන. මිනී පිච්චෙනකොට උතුරලා යන උරුණු තෙල් අපි ආග්‍රහණය කරනවා. දැන් ඔබට හිතෙන්න පුළුවන් මේ වගේ ජරාව මේවා ඉතින් ඔය හොඳ දේවල් ඕන තරම් තියෙන්නේ කියලා. නමුත් පින්වතුනි කර්මය කියන්නේ ඒක තමයි. අකුසල විපාකයකට වෙන කිසිම දෙයකට කුස පිරෙන්නේ නැත්නම් ඒකටම නම් කුසගින්න චුට්ටක් හරි නිවෙන්නේ කුසගිනි වේදනාවත් එක්ක නොකන දේවලුත් කනවා. ඔබ බලන්න මේ ලෝකේ මිනිස්සු බඩකින්න ඉන්න මිනිස්සු ඔබට කන්න තියෙනකොට මට මේක එපා මං ඕවා කන්නේ නැහැ ඕකට කැමති නැහැ කියලා ඔබ මොන විදිහේ නීති දාගෙන හිටියත් කන නැති මිනිස් කුණු බාකි වල තියෙන පිලුණු වෙච්ච ඒවා කන ඔබ ඇස් දෙකින් දැකලා ඇති. කානුවේ තියෙන කුණු වෙච්ච කෑම සමහර පාන් කෑලි අපි දැකලා තියෙනවා. හිඟන මිනිස්සු කානු වල තිබ්බ ඒවා අරගෙන මිරිකලා ඒ පාන් කෑල්ල වාඩි වෙලා කනවා. පිලුණු වෙච්ච ඒවා කනවා. කුසගිනි වේදනාව එනකොට නොකන දේවලුත් කනවා. සමහර සත්තුන්ට කුසගිනි වේදනාව එනකොට දැන් බලන්න ඔබට අපිරියා වුණාට ඌරට අසූචි කොහොමද? සුදා භෝජනේ වගේ දිව්‍ය භෝජනයක් හම්බුණා වගේ. මනුස්ස ලෝකේ මිනිස්සුත් ඔබ අහලා ඇති කන්න නැති වෙනකොට අපේ රටේ පවා ඔබ අහලා ඇති බැමිනිතියා සාය වගේ මහා සාගත කාල ඇති වෙච්ච කාලේ මිනිස්සු මිනී මස් ඉඳන් කෑවා කියලා. කන්න නැති වෙනකොට නොකන දේවලුත් කනවා. ඊළඟට අතීතයේ ওই දෙවනි ලෝක යුද්ධේ මහා යුද්ධ කාලවල නක්සි කඳවුරවල මිනිස්සු හිර කරලා කන්න නොදී තියලා තියෙනකොට අසූචි ටික හරි තමන්ගේම අසූචි ටික හරි කනවා. කුසගින්න නිවා ගන්න. මේ වගේ සිදුවීම් ඔබ ලෝකෙ දිහා බලනකොට ඕන තරම් හොයා ගන්න පුළුවන්. බඩකින්න වැඩි වෙනකොට අසරණ වෙනකොට මිනිස්සුත් ඒ තැනට වැටෙනවා නම් සා පිපාසාවෙන් ඇඟ පිච්චෙනකොට දැවෙනකොට ප්‍රේතයෝ අමනුෂ්‍යයෝ එවැනි පිළිකුල් දෙයක් හරි ආග්‍රහණය කරලා කුසගින්න නිවා ගන්න හදනවා කියන එක ඒ හැටි දෙයක් නෙමෙයි. සාරිපුත්ත හාමුදුරන්ට අනුකම්පාවක් ඇති වුණා. උන්වහන්සේ ඒ වෙලාවේදී පිණ්ඩපාතේ වැඩම කරලා වෙන දණන් තමන්ට දානි ටික ලැබුණාම පිණ්ඩපාතේ කරන එක නවත්තලා දානි ටික වළඳනවා. උන්වහන්සේ එදා පාත්‍රී පිරෙන්නම පිණ්ඩපාතේ කරා. පිණ්ඩපාතේ ටික ලැබුණාට පස්සේ ඉරවරට යන්න කලින් ඉක්මනටම ආරාමයකට වැඩම කරලා ඒ ආරාමයේ වැඩ හිටිය ස්වාමින් වහන්සේලා කීප නමකට කතා කරා. ආයුෂ්මතුනි ඔබ වහන්සේලා පාත්‍ර අරගෙන දානශාලාවට වඩින්න. අද මං ඔබ වහන්සේලාට දානයක් පූජා කරගන්නවා. තමන් පිණ්ඩපාත කරගත්ත තමන්ගේ දානි කොටස ඒ ආරාමයේ වැඩ හිටිය ස්වාමින් වහන්සේලා පිරිසකට තමන්ගේ පාත්‍රෙන් අරගෙන උන්වහන්සේලාට බෙදලා දානි හැටියට පූජා කරා. සාරිපුත්ත හාමුදුරුව තමන්ගේ පිණ්ඩපාත දානේ සංඝයාට දන් දීලා ඒ පින අනුමෝදන් කරා. මීට ආත්ම පහකට පෙර මගේ අම්මා වෙලා තාමත් ප්‍රේත ලෝකේ දුක් විඳින මේ ප්‍රේතිය මේ පින් අනුමෝදන් වෙලා සුවපත් වේවා සැපවත් වේවා සා පිපාසා සංසිඳේවා කියලා සාරිපුත්ත හාමුදුරු පින් දුන්නා. අර ප්‍රේතිය මේ පින් අනුමෝදන් වෙනවා සමගම ආහාර පාන පහළ වුණා, වස්ත්‍ර පහළ වුණා, පැන් පොකුණු පහළ වුණා, විමානයක් පහළ වුණා කියන. ආයි දවසකට පස්සේ දවස් කීපයකට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනකොට දිව්‍යාංගනාවක් වගේ ලස්සනට කෙනෙක් පෙනී හිටියා. සාරිපුත්ත හාමුදුරු ඒ දෙසත් බලලා උන්වහන්සේ පාඩුවේ උපේක්ෂාවෙන් මධ්‍යස්ත හිතකින් උන්වහන්සේ වඩිනවා. වඩිනකොට කියනවා ස්වාමීනි අහක බලන් යන්න එපා. එදා ඔබ වහන්සේ අනුකම්පාවෙන් පින් අනුමෝදන් කරපු ප්‍රේතිය මමයි. ඔබ වහන්සේට බොහෝ පින් අයිති වෙනවා. ඔබ වහන්සේගේ පින් අනුමෝදන් වෙලා මම අද මේ විදිහට සැපවත් වුණා, සහ පිපාසා සංසිඳුණා, ආහාර පහළ වුණා. සාරිපුත්ත හාමුදුරුවෝ ඉදිරියේ පෙනී ඉඳලා මේ කාරණේ කිව්වා. හැබැයි පින්වතුනි සාරිපුත්ත හාමුදුරන්ට ඒ ආත්මෙන් අතමුදවන්න බෑ. තව තැනක සඳහන් වෙන ওই වගේම ප්‍රේතියක් පින් අනුමෝදන් වෙලා ඊට පස්සේ කියනවා, අනේ ස්වාමීනි තව අවුරුදු 5කින්
මම මේ ආත්මෙන් චුත වෙලා මන් නිරේ උපදිනවා. ඒ අපාය විඳින දුක මට පේනවා කියලා. එතකොට ඒක වළක්වන්න බෑ. තමන් රැස් කරගත්ත කර්මෙන් තමන් ඊළඟට යන තැන ඒ අමනුෂ්‍යයන්ට පේනවා. දැන් ඒවත් පහළ වෙන්නේ විඳවන්න. දැන් ඔබ හිතන්න එල්ලුම් ගහට නියවෙච්ච මිනිස්සේ දින ලං වෙනකොට දවසින් දවස ඒ ළඟට එනකොට කී වතාවක් නොමැරි මැරෙනවද? මොන තරම් මරණ බයකින්ද ගෙවෙන හැම දවසක් මොහොතක් පැයක් රැයක් දවාලක්ම ගෙවෙන්නේ? ඒ වගේ සමහර ප්‍රේතයෝ ප්‍රේතාත්මෙ දුක් විඳිනවා. ඔවුන් දකිනවා තව අවුරුදු කීපයකින් තව මෙච්චර කාලෙකින් තමන් ඒ ආත්මෙන් චුත වෙලා ඊළඟට උපදින්නේ නිරේ කියලා දකිනවා. ඒ නිරේ තුල නිරිසත් විඳින දුකත් තමන්ට පේනවා. ඒ අර කර්මයේ විඳවන්න අකුසල විපාකෙ ගෙවන්නේ මේ විදිහට. ඒ නිසා තම තමන් රැස් කරගත්ත කර්ම දායාද කරගෙන තම තමන් සංසාරය යන ගමන. දැන් බලන්න පින්වතුනි මේ සිදුවීම් දෙක අද මේ ධර්මානුශාසනාවට මාතෘකා කරගත්ත මේ දේශනාව අතර ඔබට මහරහතන් වහන්සේලා දෙනමකගේ තමන්ගේ සංසාරේ සාරිපුත්ත හාමුදුරන්ගේ ආත්ම පහකට පෙර අම්මා ප්‍රේතියක් වෙලා දුක් විඳපු සිදුවීම්. ඒ වගේ මේ බුද්ධ ශාසනයේ තතිය ශ්‍රාවකයන් වහන්සේ වෙච්ච මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ආත්ම තුනකට කලින් අම්මා ඒ නගරෙම දුක් විඳිමින් කුදු ගැහිච්ච වයසට ගිහිල්ලා හිඟමනී යන තැටියක් අරගෙන හිඟමනී යන වයසක අම්මා කෙනෙක්. මේ සංසාර ජීවිතවල සසරේ සිදුවීම් වලින් අපිට පේනවා කර්මය කියලා කියන්නේ මහා පුදුම. අපේ පවුලේ 10 දෙනෙක් යන්නේ 10 ආකාරයකට යන ගමන. අපි හිතමු අපේ පවුලේ 10 දෙනාම ආයි ඊළඟ ජීවිතෙත් ඒ විදිහටම උපදින්නේ නැහැ. ආයිත් ඒ අයම අම්මා තාත්තා වෙලා ඒ අයම දරුවෝ වෙලා ඒ අයගෙම මේ ඥාති සම්බන්ධතා ඒ විදිහටම හැමාත්මිකම හම්බෙනවා නෙමෙයි. පවුලේ 10 දෙනෙක් කියන්නේ සමහරවිට එක්කෙනෙක් මිය ගිහිල්ලා නිරේ උපදිනවා. ඒ පවුලේම තව කීප දෙනෙක් ප්‍රේත ලෝකෙට වැටෙනවා. පින් කරගත්ත කෙනා මනුස්ස ලෝකෙ කොහේ හරි උපදිනවා. මරණ මංචකේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩලා හොඳ පිනක් මතුවෙච්ච කෙනා දිව්‍ය ලෝකෙ යනවා. මේක තමයි සසරේ හැටි. ධම්මපදයේ සඳහන් වෙනවා එකම පවුලේ 5 දෙනෙක් එකම සිදුවීමක් මුල් කරගෙන රැස් කරගත්ත කර්ම වලින් ඒ තැන්වලට ඇදිලා ගිය ආකාරය. ඔබ අහලා ඇති මණිකාර කුළුපගතිස්ස කතාව කියලා. අර මණික් කපන බාස් කෙනෙක් මහරහතන් වහන්සේ නමක් ගැන සැකයක් ඇති වෙලා ඒ මණික ගත්තේ උන්වහන්සේ කියලා සැක කළා. නමුත් ගෙදර ඇති කරපු කොස්වා ලිහිණියා තමයි මණික ගිලින්නේ. මේ ගෙදර මිනිස්සයා මස් වර්ගයක් කප කපා ඉඳලා අර මස් තැවරිච්ච ලේ තැවරිච්ච අතින් රජ්ජුරුව රාජ බටේ කතේ මණිකක් ගෙදරට එව්වා. මොකද මේ මිනිස්සයාගේ රස්සාව තමයි මණික් උපදාන එක. රජ්ජුරුව මණික එව්වා මේක උපදාලා රජ්ජුරුවට ලැබෙන සලස්සන්න කියලා. මේ මණික අර මස් තැවරිච්ච අතින්ම අල්ලලා මේ මිනිස්සයා පැත්තකින් තිබ්බා. අනේ මේ ස්වාමින් වහන්සේ උන්වහන්සේ රහතන් වහන්සේ නමක් මේ ප්‍රදේශයට පිණ්ඩපාතේ වඩිනකොට අර ගෙදර උන්ද දැකලා ඒ බිරිඳ බොහෝම සද්ධාවෙන් නිතර දන් දෙනවා අනේ ස්වාමීනි වඩින්න කියලා. එළිය ආසනයක් පනවල වැඩ ඉන්න කීව දාන්නේ ටික හදනකම්. ඔය අතරේ අර සිදුවීමත් මේ මණික ගෙදර ඇති කරපු කොස්සාලිහිනියා ගිලිනවා අර මහරහතන් වහන්සේ ඇස් දෙකෙන් දැක්කා. හැබැයි අර මිනිස්සයා දැන් මේ දාන්නේ ටික හදන වෙලාවේ ගෙදර මිනිස්සයා ඇවිල්ලා ඇහුවා බැලුවා මණික තිබ්බ තැන නැහැ. වටපිට බැලුවා ගෙදර වෙන පිට කවුරුත් නැහැ. මෙන්න එළියේ වැඩ ඉන්නෝ මේ ස්වාමින් වහන්සේ. එහෙනම් එකත් එකට මේ උන්වහන්සේ තමයි මේක ගන්න නැති කියලා සැක ඇති වුණා. ඇවිල්ලා ඇහුවා මණිකකෝ උන්වහන්සේ දැස් පියාගෙන නිහඬව හිටියා. නිහඬව ඉන්න හේතුව තමයි උන්වහන්සේ මේක කිව්වනම් අර සතා මරනවා. උන්වහන්සේගේ වචනේ තුල ප්‍රාණඝාතයක් ඒ මිනිස්සයා කරගන්නවා. තමන් ඒකට අනුබල දුන්නා වෙනවා. මේ මහරහතන් වහන්සේ නිහඬව හිටියා. දෙවනි වතාවෙත් අඩිය හප්පලා සැර කරලා ඇහුවා දෙනවද නැද්ද මණික කෝ මණික කියලා. අනේ උන්වහන්සේත් නිහඬව හිටියා. තුන්වෙනි පාර දත් මිටි කාලා හිටපන්කෝ මං මණික මන් දන්නවා ගන්න හැටි කියලා ගෙට ගිහිල්ලා කඹයක් අරගෙන ඇවිල්ලා උන්වහන්සේගේ හිස වටේ කඹේ වෙලලා තද කරලා කීවා කියනවද නැද්ද කෝ මණික කියව මන් දන්නවා අහගන්න හැටි කියලා. අර කඹේට ඔළුව හිර කරලා තද කරනකොට උන්වහන්සේ අනිත්‍ය සිහි කරගෙන ධර්මයේ මෙනෙහි කරගෙන උන්වහන්සේ රහතන් වහන්සේ නම. හැබැයි උන්වහන්සේගේ ඇස්වලින් නහයෙන් පවාලී
එළියට පැන්නා කියනවා. අර ලේ ගලනකොටම කොසාලිහිනියා පියාඹගෙන ඇවිල්ලා අර ලේවලට හොට තිබ්බා. ඒ වෙලාවේ මිනිස්සයා කේන්තියෙන් හිටියේ ගැහුවා සතාටත් විසි වෙලා යන. මේ සතත් බිත්තියක වැදිලා එහෙම මැරිලා වැටුණා. අන්නේ සතා මැරුණට පස්සේ මේ රහතන් වහන්සේ අහනවා ඔය සතා මැරුණද බලන්න කියලා. ඔබ වහන්සේට මොකටද ඒක කියලා ඇහුවා. නෑ ඔය සතා මැරුණද බලන්නකෝ කියලා. බලලා කිව්වා ඌ මැරිලා කියලා. අන්න දැන් මැරිච්ච සතෙක් උන්වහන්සේ ඒකට අදාළ නෑ. උන්වහන්සේ කිව්වා ඔය සතාගේ බඩ පලන්න. දැන් මැරිලානේ. බඩ ඇතුලේ මැණික තිබිලා හම්බුණා. ඔය වෙච්ච සිදුවීමෙන් පස්සේ මේ මහරහතන් වහන්සේ මේ වේදනාවත් එක්ක උන්වහන්සේ පිරිනිවන් පානවා. දැන් අර ගෙදර මිනිස්සු ආනන්තරි අකුසලයන් නේද මේ කරගත්තේ. මහරහතන් වහන්සේ නමකට මේ කරපු අකුසලෙන් ඔහු මරණින් මත්තේ අපායට වැටුණා. ගෙදර මිනිස්සු අපාය ගියා. බිරිඳ බොහෝ කාලයක් දන් දුන්නා අර ස්වාමින් වහන්සේට. ඒ පිණින් බිරිඳ මරණින් මත්තේ දෙව්ලොව ඉපදුණා. හැබැයි කොස්සාලේනියා මරණින් මත්තේ අර සතා මැරිලා ගෙදරම ඇති කරේ ගෙදරම අයට බැඳීමෙන් හිටියේ. ඔහු මිය ගිහිල්ලා අර බිරිඳගෙම කුසේ දරුවෙක් හැටියට ඉපදෙනවා ටික කාලයකට පස්සේ. මේ අය වයසට ගිහිල්ලා මැරලා තමයි අපාය යන්නේ. මිනිස්සයා බිරිඳ දිව්‍ය ලෝකේ යන වයසට ගිහිල්ලා. එතකොට මේ සිදුවීමත් එක්ක බුදුරජාණන් වහන්සේ බලන්නේ එකම සිදුවීම. ගබ්බ මේකේ උප්පජ්ජಂತಿ කෙනෙක් මව් කුසකට ඇදිලා ගියා. නිරයන් පාප කම්මිනෝ අකුසල් කරගත්ත කෙනා අපායට වැටුණා. සග්ගං සුගතිනෝ යන්ති පින් කරගත්ත කෙනා සුගතිය ගියා. පරිනිබ්බන්ති අනාසවං රහතන් වහන්සේ පිරිනිවන් පෑව. එකම සිදුවීම වුණාට ඒ අය කර්ම රැස් කරගත් ආකාරය අනුව ඒ විදිහට සංසාරේ එක එක පැතිවලට ඇදිලා යනවා. ඒ නිසා පින්වතුනි පුළුවන් තරම් අප්‍රමාදීව පින් කරගන්න කුසල් වඩා ගන්න මේ එවැනි සංසාර ගමන. අපේ පවුලේ 10 දෙනෙක් කියන්නේ 10 ආකාරයකට සසර යන ගමන. අප්‍රමාදී වෙන අපිට කාවත් අපිට ඕන විදිහට සසරේ අරගෙන යන්න බෑ. අපේ ජීවිතේවත් අපට එහෙම ගෙනියන්න බෑ. හැබැයි ධර්මයේ අවබෝධ කරගත්ත කෙනා අන්න සතර අපායේ මිදිච්ච කෙනා අන්න හරි මාර්ගයට වැටිච්ච කෙනා ඒ ධර්මයෙන් එයාව නිවරදි මාර්ගය තුල නිවන කරා අරගෙන යනවා. ඒක පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණිච්ච කෙනාට ඒ මාර්ගය තුල නිවරදි විදිහට නිවන කරා අරගෙන යන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මීම අවබෝධ කරගන්න වාසනාවම ලැබේවා 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 කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වෙලා ඉන්න ලක්වාසී ලුවාසී හැම දිනාටම ඉක්මන් සුවේ නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා කියන ආශිර්වාදයත් ලක්හඬ ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා. ධර්ම ශ්‍රවණයේ ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් දායකත්වයෙන් දරුව පින්වතුන් ලක්හඬ ගුවන්විදුලියේ හැම දිනාටමත් ඔබ හැම දිනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දිනාටම සැලසේවා. උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ ධර්මස්වන මේ පිනත් ධර්ම දානමේ පිනත් හැම දිනාටමත් ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා.